ඉන්නේ සතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ගිය සතියේ මාකට් එකේ performance එක තිබ්බේ. ඒ වගේම undervalued stocks මොනවද? ගිය සතියේ එහෙම නැත්නම් ඔක්තෝබර් 22 වෙනිදා මාකට් එක කෙලවර වෙනකොට තිබ්බ prices එක්ක හොඳම PB values තියෙන මොනවද? ඒ වගේම dividend deals best dividend deals අපිට මේ වෙනකොට කතා කරන්න පුළුවන් stocks මොනවද කියලා බලමු. මොකද මාකට් එකේ හැමතිස්සෙම ප්‍රයිසස් වෙනස් වෙනකොට විශේෂයෙන්ම මේ පැරාමීටර්ස් දෙක වෙනස් වෙන බව දැන් ඔයගොල්ලෝ දන්නවා PBB එක ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක ඒ වගේම P levels මේ හැමදේම වෙනස් වෙනවා. ඒකට ඒකත් එක්ක අපි බලමු ගිය සතියට සාපේක්ෂව අපි මේ සතියේ මොන වගේ පොසිෂන් එකක අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ද ඉස්සරහා මාකට් එක කියලා. හරි, එතකොට මෙතන ඔක්තෝබර් 15 කියන්නේ ඊට කලින් සතියේ තිබ්බ පොසිෂන් එක තමයි ඔයගොල්ලෝ දකින්නේ 9623 SPI එක. ඒකට 103කින් වැඩි වෙලා තියෙනවා. ඒකට ගිය සතියේ හොඳ පර්ෆෝමන්ස් එකක් අපි දැක්කා. S&P එක ගත්තොත් එහෙම අර තරම්ම ලොකුවට නොවුණත් අපි දකිනවා S&P එකත් 1.67% එකකින් වැඩි වෙලා තියෙනවා ගිය සතියේ ඇතුළත. ඒ වගේම ප්‍රයිස් එක ඕවරෝල් අප් වීමත් එක්ක මාකට් PE එක උගලන්ට පේනවා ඇති. ASP එකේ percentage එකෙම වගේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම price to book value එකත් මාකට් එකේ ඕවරෝල් ආසන්න වශයෙන් 3%කින් වැඩි වෙලා තියෙනවා. මාකට් කැප් එකත් 3%කින් වගේ වැඩි වෙලා තියෙනවා උගලන්ට පේන ඇති. නමුත් ටර්නෝවර් එක ගත්තොත් එහෙම පොඩි ටර්නෝවර් එකේ අඩුවක් අපි දකිනවා ඊට කලින් සතියේ ටර්නෝවර් එකට සාපේක්ෂව ගත්තොත්. ඒ වගේම ෆොරින් පර්චේසස් ප්‍රමාණය 13%කින් වගේ වැඩි වෙලා තියෙනවා. මිලියන 159 ඉඳන් මිලියන 180 වෙනකන් අපි මේ කතා කරපු ගිය සතියේ. ඒ වගේම ෆොරින් සේල්ස් ප්‍රමාණයත් සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති ප්‍රයිසස් අප් වීමත් එක්ක ෆොරින් සේල්ස් ප්‍රමාණයත් ඊට කලින් සතියට සාපේක්ෂව යම්කිසි වැඩිවීමක් අපි දකිනවා. කොහමද ෆොරින් ඇක්ටිවිටි එකේ යම්කිසි වැඩිවීමක් ඕවරෝල් තියෙන බව පේනවා. ඒ වගේම ඉයර් ටු ඩේට් ගත්තොත් එහෙම ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති 10,000 සීමාව ඉතාම කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් බැලුවොත් එහෙම 146.4% ඕවරෝල් මාකට් ග්‍රෝත් එකක් අපි දකිනවා. දැන් මේ මාස 10ක වගේ කාලය ඇතුළත. ඒතකොට හොඳ ඕවරෝල් පර්ෆෝමන්ස් එකක් කියන්න පුළුවන්. දැන් මේක තමයි ඇත්තම වටින්නේ ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙකුට. මෙන්න මේ නිසා තමයි කියන්නේ ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් බෙටර් රිටර්න්ස් ගන්න පුළුවන් අවුරුද්දක් බවට පත් වෙලා තිබ්බා. අපි මේ කතා කරන 2021 අවුරුද්දේ වගේ S&P එක ගත්තත් ඔයගොල්ලන්ට පේනති 36.7% ඕවරෝල් ඉන්ක්‍රීස් එකක් තියෙනවා. net foreign sales ප්‍රමාණයක් විදිහට තමත් අපි දකින්නේ බිලියන 45ක සේල්ස් ප්‍රමාණයක් ඊයර් ටු ඩේට් එහෙම නැත්නම් අවුරුදු මුලේ දන් අද වෙනකන් අපි මාකට් එකේ පොසිෂන් එක බැලුවොත් එහෙම. හරි, ඒකත් එක්ක අපි බලමු. අපි දැන් කතා කරන මොහොත වෙනකොට ඔක්තෝබර් 29 වෙනිදා මාකට් එකේ ඩේ එන්ඩ් එකෙන් පස්සේ සිදුවෙච්ච ප්‍රයිස් චේන්ජස් එක්ක දැන් තියෙන ලෝවස්ට් PBB වැලියුස් එක්ක තියෙන ස්ටොක්ස් ලිස්ට් එක ඕගලන්ට බලන්න පුළුවන්. රේණුකා ෆුඩ්ස්, ඒ වගේම රේණුකා හෝල්ඩින්ග්ස් මේ ටික තමයි අපි ගොඩක් කාලවලට නිතරම වගේ දැක්කේ. ඒකට මේවා සාමාන්‍ය බලනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. මේක PBB එක විතරක් නෙමෙයි, සාමාන්‍ය මාකට් එකේ ස්ටොක් එකට තියෙන ට්‍රේඩින් ලික්විඩිටි එක ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන ඕනේ. මොකද සමහර ස්ටොක්ස් වල ට්‍රේඩින් ලික්විඩිටි එක ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාම තියෙන ප්‍රශ්නේ තමයි උගලන්ට එක විකුණ ගන්න ගියාම ටිකක් බයස්ලා එනකන් බලන් ඉන්න වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් අඩු ගණන් වලට සමහර විට දෙන්න සිදු වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි ලොකු ඉල්ලුමක් නැතිවීම නිසා. ඒතකොට මේකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න අවශ්‍ය වෙනවා. දැන් අපි මේ PBB එකේ එක පැරාමීටර් එකක් විතරයි ඕවරෝල් ස්ටොක් එකක් වැලියු කරනකොට මේ සියලුම දේවල් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ වගේම PBB එක ඩිවිඩන්ඩ් ඩීල් කියන්නේ පැරාමීටර්ස් දෙකක් පමණයි. මේක හැමතිස්සෙම මම කියලා දෙනවා මගේ ඉනිෂියල් ෆිල්ටරේෂන් එකකට පමණයි අපි භාවිතා කරන්නේ. නමුත් ඩෙප්ත් ඇනලිසිස් එකක් කරන්න ඔයගොල්ලන්ට නොලෙජ් එක මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමති නම් ඒ කෝසස් පර්චේස් කරන්න පුළුවන්. ඒත් එක්කම තවදුරටත් ඔගලන්ට නොලෙජ් එක අප්ලිෆ්ට් කරන්න මේ චැනල් එක හරහාම අපි මේ වගේ කන්සෙප්ට්ස් ගැන දිගටම කතා කරලා තිනවා. ඒත් ඔගලන්ට තාමත් පේනවා ඇති ගොඩක් කාලවලට බෑන්ක්ස් ආසන්න වශයෙන් 50% 60% විතර ඩිස්කවුන්ට් එකකින් යන බව අපිට පේනවා. PBB ආශ්‍රයෙන් අපි බැලුවොත් එහෙම මොකද ගොඩක් කාලවලට මේ උඩ හරියේ තියෙන්නේ ඔගල දකින්නේ මූල ආයතන ටික කියලා ඔගලන්ට පැහැදිලිවම පේනවා ඇති. ඊළඟට මම මෙතන අරන් තිනවා ඩිවිඩන් ඩීල් එක අනුව පෙළගස්සලා තියෙන සිලොන් ග්‍රීන් එලිවේටර් 14.75 වැලියබල් පවර්. මේ විදිහට ඔයගලන්ට පල්ලෙහාට බලන්න පුළුවන්. මේ එක්සෙල් ෂීට් එකත් මම ඔයගලන්ට ෂෙයා කරන්න. ඒකට තවදුරටත් ඔයගලන්ගේම ෆිල්ටරේෂන්ස් දාලා තමන්ගේ ස්ටොක් එක පික් කරගන්න ඉනිෂියල් අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ ටේබල්ස් හරහා. ඒ වගේම ඊළඟ ටේබල් එකේදී මම අරන් තිනවා ඩිවිඩන් ඩීල් එක 5.5ට වඩා වැඩි සහ ප්‍රයිස්ඩ් බුක් වැලියු එක 1.5ට වඩා අඩු ස්ටොක්ස් මෙන්න මේ ප්‍රමාණය තමයි අපිට ෆිල්ටර් කරාම ඉන්නේ. ඒතර මේ හැම ස්ටොක් එකක්ම 105.5ක ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා. එහෙම නැත්නම් PBB එක 1.5ට වගේ ලෙවල් එකකට වඩා අඩුයි. ඒතර මේක සාමාන්‍යයෙන් හොඳ සේෆ් සෝන් එකක තියෙන ස්ටොක් සෙට් එකක් කියන්න පුළුවන්. මොකද
ඩීසන් ඩිවිඩන්ඩ් ඩීල් එක සහ ලෝ ප්‍රයිස්ඩ් බුක් වැලියු එකක් තියෙන නිසා ඒක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඇයි මම මේකට ඩිවිඩන්ඩ් ඩීල් එක 5.5ට වඩා වැඩිපුර ප්‍රමාණයක් ගත්තේ? ඒ වගේම PBB එක 1.5ට වඩා අඩු ගත්තේ කියලා. මොකද සාමාන්‍යයෙන් FD රේට් එක දැන් යන්නේ 5.5 නිසා වන්නිය FD රේට් එක තමයි. ඒ නිසා තමයි මම ඩිවිඩන්ඩ් ඩීල් එක 5.5 වලට වඩා වැඩිපුර තියෙනවා ගත්තේ. මොකද ඒක අපිට අඩු ගන්න හිතන්න පුළුවන්. 1 year FD එක රේට් එකවත් අපිට හම්බුණා කියලා ප්‍රයිස් ඇප්‍රීෂියේෂන් එකක් සිද්ධ නොවුණත්. ඒ වගේම PBB එක සාමාන්‍යයෙන් එකට වඩා වැඩි නම් අපි කියනවා ඒක ඕවර්වැලුඩ් කියලා. නමුත් අපිට 1.5 වගේ ලෙවල් එකකට සාමාන්‍යයෙන් යන්න පුළුවන්. ඒතර ඕගලන්ට ඒක තීරණය කරන්න පුළුවන්. නමුත් මම මේ ස්ටෑන්ඩර්ඩ් එක ගත්තේ ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනලි පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඕගොල්ලෝ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් වගේ පොත් රිෆර් කරලා තිනවනවා. ගොඩක් වෙලාවට ඒකෙත් ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට 1.5 less than PBV එකක ස්ටොක්ස් තමයි ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒතර ඒක ඔයගලන්ගේ රිස්ක් ඇපිටයිට් එකත් එක්ක මේවා වෙනස් කරගන්න පුළුවන්. නමුත් මම මේ ස්ටෑන්ඩර්ඩ් එකක් විදිහට ඩිවිඩන්ඩ් ඩීල් එක 5.5ට වඩා වැඩි සහ PBV එක 1.5ට වඩා අඩු ස්ටොක්ස් ෆිල්ටර් කරලා තිනවා. ඔයගලන්ට ඒකෙනුත් යප් කිසි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන් මේ ලාවේ තරමක safe zone එකේ තියෙන ස්ටොක්ස් මොනවද කියලා. ඒතර ඒකත් එක්ක ඔයගලෝ අනිකුත් ෆැක්ටර්ස් උත් අනිවාර්යම සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයගලෝ ස්ටොක්ස් තමන්ගේ පෝට්ෆෝලියෝ එකට එකතු කරගන්නකොට මොන මොන සෙක්ටර්ස් වලද තියෙන්නේ. එක සෙක්ටර් එකකින් අපි සාමාන්‍යයෙන් හැමතිස්සෙම ලොකුවට පයිල් අප් වෙන්න ගන්න නැහැ. මොකද ඒතර ඒ සෙක්ටර් එකේ රිස්ක් එක අපිට එන්න පුළුවන් නිසා. ඒ නිසා ඩයිවර්සිෆයි වෙන විදිහට ෆන්ඩමෙන්ටල්ස් චෙක් කරලා තවදුරටත් ටෙක්නිකල්ස් බලලා ඉවරලා ඔයගලන්ට ඒ ඩිසිෂන් එක ගන්න පුළුවන්. ඒකට හෙල්ප්ෆුල් වෙන කෝසස් මගේ වෙබ්සයිට් එක හරහාත් ඔයගලන්ට ලැබෙගෙනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මතක් කරන්න කැමති හෙට තමයි LCB ෆයිනෑන්ස් එකේ IPO එක ඕපන් වෙන්නේ. ඒතර ඒ සම්බන්ධනොත් මම වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඔයගලන්ට ඒකත් රිෆර් කරන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් ඒ සම්බන්ධනොත් වැඩිදුර ඔයගොල්ලෝ ස්ටඩි කරලා ඩිසිෂන් එක ගන්න ප්‍රොස්පෙක්ටස් එක කියවලෙවල්ලා ඔයගලගේ ඩිසිෂන් එක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම IPO ගැන ඉන් ජෙනරල් විශේෂයෙන් අපිට ඉස්සරහටත් ගොඩක් IPOs බලා ගන්න පුළුවන් වෙනවා. ඉන් ජෙනරල් කොහොමද IPO එකක ඉන්වෙස්ට් කරන්නේ, කොහොමද අපි ඒක ෆිල් කරන්නේ, ඒ වගේම ඔන්ලයින් ඇප් එක හරහා කොහොමද IPOs වලට අපි සබ්ස්ක්‍රයිබ් කරන්නේ, පේමන්ට් කරන්න කොහොමද, මේ ගැන අපි වෙනමම ප්‍රීවියස් වීඩියෝස් වල කතා කරලා තිනවා. ඔයගලන්ට ඒවත් බලලා තවදුරටත් IPOs ගැන ඉන් ඩීටේල් නොලෙජ් එකක් ගන්න හැකියාව ලැබෙනවා. එන මේ වීඩියෝ එක මම මෙතන නවත්තන. මේ වගේ වීඩියෝස් බලන්න ඔයගලන්ට channel එක subscribe කරන්න පුළුවන්. bell icon එකත් අතපන්න. එතකොට මේ වගේ දාන වීඩියෝස් වල updates ඒ වෙලාවෙම ඔයගලන්ට ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු.